අයිබෝන් ආදරණීය දුවේ පුතේ, අද අපි 2020 සාමාන්‍ය පෙළ ගණිතයේ දෙක පත්‍රයේ ඒ කොටසේ 3 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරමු. ක්‍රිකට් කණ්ඩායමක් පසුගිය වසරේ ක්‍රීඩා කළ තරඟ 40කදී ලබාගත් ලකුණු පිළිබඳ තොරතුරු පහත සංඛ්‍යාත ව්‍යාප්තියේ දැක්වේ. අපෙන් අහලා තියෙන්නේ 175 185 ප්‍රාන්තරයේ මධ්‍යාගය උපකල්පිත මධ්‍යන්‍යය ලෙසගෙන මෙම කණ්ඩායම් තරඟයකදී ලබාගත් මධ්‍යන්‍ය ලකුණු ප්‍රමාණය ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයා එමගින් මෙම වසරේදී පැවැත්වෙන තරඟ 60කදී කණ්ඩායම ලබාගනු ඇතැයි අපේක්ෂා කළ හැකි මුළු ලකුණු ප්‍රමාණය සොයන්න. එහෙමනම් මේ දෙවැනි කොටස හදන්න කලින් අපි උපකල්පිත මධ්‍යන්‍ය ඇසුරෙන් මධ්‍යන්‍ය හොයාගෙන ඉමු. අපිට කියලා තියෙන්නේ 175 185 පන්ති ප්‍රාන්තරයේ මධ්‍යාගය උපකල්පිත මධ්‍යන්‍ය විදිහට ගන්න කියලා. එහෙමනම් මුලින්ම අපි මධ්‍යාගයේ තීරුව සකස් කරගෙන ඉමු. එතකොට මධ්‍යාගයේ තීරුව සකස් කර ගන්නකොට ඕගොල්ලෝ මතක තියාගන්න ඕන කරුණ තමයි මධ්‍යාගයේ තීරුව සකස් කරගන්න මේ දීලා තියෙන පන්ති ප්‍රාන්තරවල පන්ති ප්‍රාන්තරයේ අවසාන වෙලා තියෙන අගයෙන්ම ආරම්භ වෙන්න ඕන කියලා නියමයක් නැහැ. එහෙමනම් මේ ලකුණු ප්‍රාන්තරය වෙනසක් තියෙන්නේ නැති විදිහට සකස් කරගත්තොත් මෙතනදී අපි ගන්නෙ 141.5 සහ 152.5. ඊළඟට මෙතනදී 152.5 සහ 163.5. දැන් මේ පන්ති ප්‍රාන්තරයේ මධ්‍යාගය හොයාගත්තොත් අපිට ලැබෙනවා 152.5ට 141.5 මුලින්ම එකතු කරාම 5 දායම් බිංදුව දාන ඉතුරු 1 2 1 3 1 4 5 4 9 1 1 2 294. දැන් 294 දෙකෙන් බෙදුවම අපිට ලැබෙනවා දෙවරක් 1 9 ගන්නවා. එතකොට 9ට 2ව 4 4ට 2 8 1 14 14ට 2ව 7 14 බිංදුවයි 147. එතකොට අපි මේ ගත්තේ මෙන්න මේ පන්ති ප්‍රාන්තරය. දැන් ඊට අදාළ මේ පන්ති ප්‍රාන්තරයේ මධ්‍යාගය ගත්තත් අපිට ලැබෙන්නේ මේ අගයන් දෙක එකතු කරාම 2 2 4 5 4 9 2 294 දෙකෙන් බෙදුවම මේ අගෙමයි. එහෙමනම් මේ ලකුණු ප්‍රාන්තරය අපි සකස් කරගන්න අවශ්‍ය නැහැ මධ්‍යගය හොයාගන්න. මේ විදිහටම තියාගෙන අපිට මධ්‍යගය හොයන්න පුළුවන්. එහෙමනම් ඒ අනුව මේ අගයන් දෙක එකතු කරාම 1 1 2 4 3 7 1 1 2 දෙකෙන් බෙදුවම 2 2 ඒවා 1 7ට 3 ඉතුරු 1 12ට 6 136. ඊළඟට 2 2 4 5 4 9 1 1 2 294 දෙකෙන් බෙදුවම 1 9ට 4 ඉතුරු 1ත් එක්ක 14ට 7 147. ඊළඟට 3 3 6 6 5 11 එක දැම්ම ඉතුරු 1 1 1 2 1 3 316 දෙකෙන් බෙදුවම 3ට 2ව 1 ඉතුරු 1 11ට 2ව 5 ඉතුරු 1 16ට 2ව 8 158. දැන් මේ විදිහට සකස් කරගෙන මේ දෙකක් අතර වෙනස බැලුවොත් 11ක් ලැබෙනවා. මේ දෙක අතර වෙනසත් 11ක් ලැබෙනවා. එහෙමනම් 11 වැගින් එකතු කරගෙන යන්න පුළුවන්. එතකොට 158ට 11ක් එකතු කරාම 169යි 169ට 11ක් එකතු කරාම 180යි 180ට 11ක් එකතු කරාම 191යි 191ට 11ක් එකතු කරාම 202යි 202ට 11ක් එකතු කරාම 213යි 213ට 11ක් එකතු කරාම 224යි. දැන් මේ විදිහට අපිට මධ්‍යගයන් ටික සකස් කර ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ මධ්‍යගයේ තීරුව දෙවරක් පරීක්ෂා කරන්න. මොකද මේ මධ්‍යගයේ තීරුව වැරදුනොත් මෙතනින් එහාට සියල්ල වරදිනවා. දැන් අපිට කියලා තියෙන්නේ උපකල්පිත මධ්‍යන්‍ය විදියට ගන්න කියලා. මෙන්න මේ 175 185 තීරුවේ මධ්‍යගය. එහෙමනම් ඊළඟට අපි සකස් කර ගන්න ඕන අපගමන තීරුව. අපගමන තීරුවේ මුලින්ම මෙන්න මේ ප්‍රාන්තරයට අදාළ අපගමනයේ බිඳුවයි කියලා අපි යොදනවා. දැන් අපගමනයේ විදියට හඳුන්වන්නේ උපකල්පිත මධ්‍යන්‍යයේ ඉඳලා
මේ අනික් මධ්‍යයාගයන් වලට කොච්චර වෙනසක් තියෙනවද කියන එක. එතකොට මේ එක් එක් අගයන් අතර තිබුණු වෙනස 11යි. එහෙමනම් මුලින්ම අපි පහළට තියෙන අගයන් ටික පුරවගනිමු. එතකොට මේ දෙක අතර 11යි, මේ දෙක අතර 22යි, මේ දෙක අතර 33යි, මේ දෙක අතර 44යි. ඉහළට අඩු වෙලා යන්නේ එහෙමනම් මේ දෙක අතර ඍණ 11යි, ඍණ 22යි, ඍණ 33යි, ඍණ 44යි. දැන් මධ්‍යයාගයේ තීරුවෙන් අපගමනේ සකස් කරගත්තට පස්සේ අපිට මධ්‍යයාගයේ තීරුව අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි හොයාගන්න ඕනි FD තීරුව. එහෙම නැත්නම් තරඟ සංඛ්‍යාව අපගමනෙන් ගුණ කරාම ලැබෙන අගය. එතකොට මෙතනදී මේ උපකල්පිත මධ්‍යයනේ සම්බන්ධ තීරුවේ FD බිංදුව විදියට අපි ලියා ගන්නවා. දැන් මුලින්ම ධන අගයන් ටික අපි පුරවගමු. එතකොට 5 ගුණ කිරීම 11 55යි, 4 ගුණ කිරීම 22 88යි, 3 ගුණ කිරීම 33 99යි, 3 ගුණ කිරීම 44. මෙතන විතරයි අපිට ගුණ කරලා බලන්න ඕනි. 3 වරක් 4 12 2 දැම්ම ඉතුරු 1යි, 3 වරක් 4 12 1යි 13යි 132යි. දැන් ඉහළ අගයන් ටික 6 ගුණ කිරීම ඍණ 11 ඍණ 66යි, 5 ගුණ කිරීම 22. ගුණ කරලා බැලුවොත් 5^10.0 දැම්ම ඉතුරු 1යි, 5^10 1යි 11යි, ඍණ 110යි. ඊළඟට 4 ගුණ කිරීම ඍණ 33. අපි ගුණ කරමු. 4^3 12 2 දැම්ම ඉතුරු 1යි, 4^3 12 1යි 13යි, ඍණ 132යි. 2 ගුණ කිරීම ඍණ 44, ඍණ 88යි. දැන් අපිට අවශ්‍ය තොරතුරු ටික අපි මේ විදිහට සකස් කරගත්තා. දැන් අපි සිග්මා F විදිහට මේ තීරුවේ එකතු හොයා ගන්න ඕනි. මෙතන තිබුණා 40ක් කියලා තරඟ ගණන. එතකොට කෙලින්ම අපිට 40 යොදන්නත් පුළුවන්. නැත්නම් ඕගොල්ලෝ මෙතනදී නැවතත් එකතු කරලා බලන්න. ඊළඟට සිග්මා FD. මේ FD තීරුවේ එකතුව මෙතනදී ලේසියෙන් අපිට එකතු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඕගොල්ලන්ට පේනවා මේ ඍණ 88 සහ ධන 88 තියෙනවා. එතකොට මේ දෙක එකතු කරාම බිංදුව වෙනවා. ඊළඟට ඍණ 132 සහ ධන 132 තියෙනවා. මේ දෙක එකතු කරාමත් බිංදුව වෙනවා. එතකොට ඍණ කොටස් විදිහට එන්නේ 0.66යි, 1.67යි, 1යි. ඍණ 176. ධන කොටස් දෙකේ එකතු වෙන්නේ 9.5 14 දානවා ඉතුරු 1යි, 9.5 14 1යි 15යි, 154. දැන් වෙනස ගත්තොත් 176න් 154ක් අඩු කරලා අපිට ලැබෙනවා 6න් 4ක් 2යි, 7න් 5ක් 2යි. එතකොට වැඩි අගේ ඍණ, එහෙමනම් ඍණ 22 විදිහට. දැන් මේ විදිහට ඔක්කොම මේ වගුවේ පුරවගත්තට පස්සේ අපිට මධ්‍යන්නේ ගණනය කරන්න පුළුවන්. මධ්‍යන්නේ වෙන්නේ උපකල්පිත මධ්‍යන්නේට එකතු කරන්න ඕනි සිග්මා FD බෙදීම සිග්මා F. එහෙමනම් උපකල්පිත මධ්‍යන්නේ විදිහට අපි ගත්තේ මෙන්න මේ අගය. ඒ කියන්නේ 180 එකතු කිරීම ඍණ 22 බෙදීම 40. දැන් ඍණ 22 බෙදීම 40 අපි සුළු කරමු. 0.220ට 40 ඒවා තියෙනවා 5ක්, 4ක් 5 20යි. ඒ නිසා 200යි ඉතුරු 20යි, නැවතත් 5යි 200යි 0.5. 0.5යි 5. මෙතන ඍණ තියෙන නිසා ඍණ 0.5යි 5 විදිහට අපිට ලියන්න පුළුවන්. එහෙමනම් 180 ඍණ 0.5යි 5. අපි අඩු කරොත් 10න් 5ක් 5යි, 9න් 5ක් 4යි. මෙතන තියෙන්නේ 9, මෙතන තියෙන්නේ 7, 1. 179.45. මේ විදිහට ලැබෙනවා. දැන් අපිට කිව්වේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්න කියලා. මොකද මේ ලකුණු ගැන කියන්නේ. ඒ නිසා ලකුණු 179 විදිහට අපිට හොයන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ උපකල්පිත මධ්‍යන්නේ හොයන්න නැතුව සාමාන්‍ය විදිහට මධ්‍යන්නේ ගණනය කරොත් ඒ විදිහට හොයන්නේ කොහොමද කියලා බලමු. එතනදිත් අනිවාර්යයෙන්ම මධ්‍යයගේ හොයා ගන්න ඕනි. වෙනස අපගමන තීරුව නැතුව අපි කෙලින්ම ඊළඟට හොයන්නේ fx තීරුව. එතකොට fx තීරුව කියලා කියන්නේ මෙන්න මේ දෙකේ ගුණිතය අපි නිවැරදිව ගන්න ඕනි. මෙතන විශාල අගයන් තියෙන්නේ, ඒ නිසා වරද්ද ගන්න එපා. එමනම් ගුණ කරමු.
දෙවරක් හය දොළහෙන් දෙක දැම්ම ඉතුරු එකයි, දෙවරක් තුන හයයි එකයි හතයි, දෙවරක් එක දෙකයි, දෙසිය ඇත්ත දෙකයි. හතරවරක් හත විසියටයි ඉතුරු දෙකයි. හතරවරක් අතර දාසය දෙකයි දහටෙන් අට දැම්ම ඉතුරු එකයි. හතරවරක් එක හතර එකයි පහයි, පන්සිය අසූ අටයි. පස්සරක් අට හතලීම් බිඳු දැම්ම ඉතුරු හතරයි. පස්සරක් පහ විසි පහයි අතරයි විසිනවෙන් නවය දැම්ම ඉතුරු දෙකයි. පස්සරක් එක පහයි දෙකයි හතයි, හත්සිය අනුවයි. හයවරක් නවේ පනස් හතරෙන් හතර දැම්ම ඉතුරු පහයි. හයවරක් හය තිස් හයයි, පහයි හතලිස් එකෙන් එක දැම්ම ඉතුරු හතරයි. හයවරක් එක හයයි, හතරයි දහයයි, එක්දස් දාහතරයි. අටවරක් බිින්දුව බිින්දුවයි. අටවරක් අට හැට හතරෙන් හතර දැම්ම ඉතුරු හයයි. අටවරක් එක අටයි හයයි දාහතරයි, එක්දස් හාරසිය හතලිහයි. පස්සරක් එක පහයි. පස්සරක් නවය හතලිස් පහෙන් පහදානවා ඉතුරු හතරයි. පස්සරක් එක පහයි හතරයි නවයයි, නවසේ පනස් පහයි. හතරවරක් දෙක අටයි. හතරවරක් බිින්දුව බිින්දුවයි. හතරවරක් දෙක අටයි, අටසිය අටයි. තුන්වරක් තුන නවයයි. තුන්වරක් එක තුනයි. තුන්වරක් දෙක හයයි, හයසිය තිස් නවයයි. තුන්වරක් හතර දොළහෙන් දෙක දැම්ම ඉතුරු එකයි. තුන්වරක් දෙක හයයි එකයි හතයි. තුන්වරක් දෙක හයයි, හයසිය හැත්ත දෙකයි. එහෙමනම් මේ විදිහට අපි fx තීරුව පුරවගෙන දැන් ප්‍රවේශමෙන් එකතු කරමු. අටයි දෙකයි දහයයි, දහයයි හතරයි දාහතරයි, දාහතරයි පහයි දහනමයයි, දහනමයයි අටයි විසිහතයි, විසිහතයි නවයයි තිස් හයයි, තිස් හයයි දෙකයි තිස් අටයි, අට දැම්මා ඉතුරු තුනයි, හතයි අටයි පහළවයි, පහළවයි නවයයි විසි හතරයි, විසි හතරයි එකයි විසි පහයි, විසි පහයි හතරයි විසි නවයයි, විසි නවයයි පහයි තිස් හතරයි, තිස් හතරයි තුනයි තිස් හතයි, තිස් හතයි හතයි හතලිස් හතරයි, හතලිස් හතරයි තුනයි හතලිස් හතයි, හත දැම්මා ඉතුරු හතරයි. දෙකයි පහයි හතයි, හතයි හතයි දාහතරයි, දාහතරයි හතරයි දහඅටයි, දහඅටයි නවයයි විසි හතයි, විසි හතයි අටයි තිස් පහයි, තිස් පහයි හයයි හතලිස් එකයි, හතලිස් එකයි හයයි හතලිස් හතයි, හතලිස් හතයි හතරයි පනස් එකෙන් එක දැම්මා ඉතුරු පහයි. එකයි එකයි දෙකයි, දෙකයි පහයි හතයි. හත්දාස් එකසිය හැත්තෑ අට විදිහට පිළිතුර ලැබෙනවා. එහෙමනම් මේ විදිහට අපිට සිග්මා F තීරුව සහ සිග්මා FX තීරුව සම්පූර්ණ කරගන්න පුළුවන්. දැන් මධ්‍යන්නේ හොයනකොට අපි හොයන්නේ සිග්මා FX බෙදීම සිග්මා F. එහෙමනම් හත්දාස් එකසිය හැත්තෑ අට බෙදීම හතලිහ අපි බෙදලා බලමු. හැත්ත එකට හතලිහේවා එකයි, හතලිහයි එකයි, හතෙන් හතරක් තුනයි, තුන්සිය දාහතට හතලිහේවා හතයි, දෙසිය අසූවයි, හතෙන් බිින්දුවක් හතයි, එකොළහෙන් අටක් තුනයි, තුන්සිය හැත්ත අටට හතලිහේවා නවයයි, තුන්සිය හැටයි, අටෙන් බිින්දුවක් අටයි, හතෙන් හයක් එකයි, එකසිය අසූවට හතලිහේවා හතරයි, එකසිය හැටයි ඉතුරු දෙකයි, දෙසීයට හතරේවා පහයි. එකසිය හැත්තෑ නවයයි දශම හතරයි පහ අපිට කලින් ලැබුණු පිළිතුරම මෙතනදිත් ලැබෙනවා. එහෙමනම් ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙවුවාම ලැබෙන්නේ ලකුණු 179 විදියට. එතකොට මෙතනදී මතක තියාගන්න ඕන කරුණක් තමයි අපිට මෙතනදී උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන් කියලා තිබුණා. එහෙම නැතුව මධ්‍යන්නේ හොයන්න කියලා විතරක් තිබුණොත් ඔගොල්ලන්ට මේ විදිහට හදන්නත් පුළුවන්. එහෙමනම් මේ මොන ක්‍රමෙන් හරි ලකුණු 179 ගත්තට පස්සේ එතනින් එහාට අපි ඊළඟට කියලා තිබුණ කොටස හදලා බලමු. දැන් අපෙන් අහලා තිබුණේ මධ්‍යන ලකුණු ප්‍රමාණය ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයා එමගින් මෙම වසරේදී පැවැත්වෙන තරඟ 60කදී කණ්ඩායම ලබා ගනු ඇතැයි අපේක්ෂා කළ හැකි මුළු ලකුණු ප්‍රමාණය සොයන්න කියලා. එතකොට මධ්‍යන ලකුණු අපිට ලැබුණේ 179ක් විදිහට. මේ මධ්‍යන්‍ය කියන එකේ අදහස තමයි එක තරඟයකදී ලබා ගන්න ලකුණු ප්‍රමාණය. එහෙමනම් තරඟ 60කදී ලබා ගනි කියලා හිතන ලකුණු ප්‍රමාණය අපිට හොයන්න පුළුවන් 179 60න් ගුණ කරලා. අපි ගුණ කරමු. බිින්දුවයි 6 වරක් 9 54න් 4 දැම්ම ඉතුරු 5යි,
හයවරක් හත හතලිස් දෙකයි පහයි හතලිස් හතයි ඉතුරු හතරයි හයවරක් එක හයයි හතරයි දහයයි. ලකුණු 10,740ක් ඔවුන් තරඟ 60කදී ලබා ගනී කියලා අපේක්ෂා කරන්න පුළුවන්. දෙවැනි කොටස විදිහට අපෙන් අහලා තියෙන්නේ මෙම ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ වැඩිම ලකුණු ලැබූ තරඟ 10ේදී ලබා තිබිය හැකි වැඩිම මුළු ලකුණු ප්‍රමාණය 2170ට වඩා අඩු බව පෙන්වන්න. එතකොට මේ ලකුණු ප්‍රාන්තර වලින් වැඩිම ලකුණු ලබාගෙන තියෙන්නේ මෙන්න මේ ප්‍රාන්තරේ. එතකොට ලකුණු 219 සිට 229 දක්වා ලබාගෙන තියෙනවා තරඟ 3කදී. 208 සිට 218 දක්වා ලබාගෙන තියෙනවා තරඟ 3කදී. 197 සිට 207 දක්වා ලකුණු ලබාගෙන තියෙනවා තරඟ 4කදී. එහෙමනම් මේ තරඟ 10දී තමයි ඔවුන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියෙන්නේ. මේ ප්‍රාන්තරයේ වැඩිම ලකුණු ප්‍රමාණය ඔවුන් ගත්ත කියලා හිතුවොත් එහෙමනම් අපිට හොයන්න පුළුවන් 207 ගානේ තරඟ 4කදී ලබාගෙන තියෙනවා. 218 ගානේ තරඟ 3කදී ලබාගෙන තියෙනවා. 229 ගානේ තරඟ 3කදී ලබාගෙන තියෙනවා. මොකද ලබාගෙන තිබිය හැකි වැඩිම මුළු ලකුණු ප්‍රමාණය තමයි අපෙන් අහලා තියෙන්නේ. එතකොට ප්‍රාන්තරයේ වැඩිම ලකුණු ප්‍රමාණය තමයි අපි මෙතනදී සලකන්නේ. එහෙමනම් අපි ගුණ කරමු. 4වරක් 7 28යි, ඉතුරු 2යි, 4වරක් 2යි, 4වරක් 2 8යි. 828යි. 8වරක් 3 24යි, ඉතුරු 2යි, 3වරක් 1 3යි, 2යි, 5යි, 3වරක් 2 6යි. 654යි. 9වරක් 3 27යි, ඉතුරු 2යි, 3වරක් 2 6යි, 2යි 8යි, 3වරක් 2 6යි. 687යි. දැන් අපි එකතු කරොත් 8යි 4යි 12යි, 12යි 7යි 19, 9 දැම්ම ඉතුරු 1යි, 5යි 2යි 7යි, 7යි 8යි 15යි 1යි 16, 6 දැම්ම ඉතුරු 1යි, 8යි 6යි 14යි, 14යි 6යි 20යි 1යි 21යි. 2169 විදිහට. දැන් අපිට කියලා තියෙන්නේ මේ ලකුණු ප්‍රමාණය 2170ට වඩා අඩු බව පෙන්වන්න කියලා. එහෙමනම් 2169 කියලා කියන්නේ 2170ට වඩා අඩු අගයක්. එම නිසා තරඟ 10කදී ලබාගෙන තිබිය හැකි වැඩිම මුළු ලකුණු ප්‍රමාණය 2170ට වඩා අඩු වෙනවා කියලා පැහැදිලිව හේතුව දක්වන්න ඕනි. මෙතනදිත් අසමානතා ලකුණක් මගින් මේ සංසන්දනය ඕගොල්ලෝ කරලා තියෙන්න ඕනි. හොඳයි, එහෙමනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.